සුබ දවසක් කියලා ඔයාලා හැමෝම පිළිගන්නවා අද අනු බුක් ටෙක්නෝ ඇකඩමි එක. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ WOP වල තියෙන තවත් concept එකක් ගැන. ඒ තමයි encapsulation. එතකොට අපි ප්‍රධාන වශයෙන්ම කරන්නේ අපේ data තමයි එහෙම නැත්නම් variables තමයි අපි private කරන්නේ. මොකද අපේ data වලට access දෙන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. නමුත් අපි අපේ methods public කරනවා. එතකොට security එකකින් ඉහළම එක private කියන එක දෙන්නේ අපි සාමාන්‍යයෙන් data වලට security එකකින් පහළම තියෙන पब्लिक के ने के देने पे सामान्य मेथड्स वाले उनके मेथड्स के अंदर ऑन वेल आवे के एक्सेस कराने पुलवांग में ना ऑन नहीं सा इतने सारे लोग के ना वाला उन लोगों के तमाई इनकैप्सुलेशन या डेवलपिंग कंसेप्ट के लिए ने ऐतरम में एक डेटा हाइडिंग के लग किया ने पुलवांग अपने डेटा हंगल पीटर के අපි බැලුවොතින් encapsulation ගැන සරලව දැන් මෙච්චර වෙලා කතා කරපු විස්තරේ ප්‍රධාන වශයෙන් variable එහෙම නැත්නම් data private කරන එක method public කරන එක තමයි encapsulation කියන්නේ. ඉතින් මේ encapsulation කරලා තියෙන එක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. අපි බලමු මේක ඉස්සරහට examples වලින් කොහොමද ඇයි මේක මෙහෙම වෙන්නේ කියලා. ඉතින් අපි මේ method සහ variables प्रोटेक्ट कर दी अभी कहीं टैबलेट टैबलेट मे मन जाति देखा संयोग देखा तमाइती है साट देखा कैप्स्यूल के दान बेहन कोई कैप्स्यूल का आरगे निकम बेहन इतनी लोग प्रोसेस कपती है खरीद ये मेवागे विशेष मेशीन का थ्रू संयोग वर्ग दिखा खदला संयोग वर्ग दिख बेन बेलला दिख पास कैट कवलांकल මේ හැම තැනකම ඝනත්වය එක සමාන වෙන විදිහට කවලම් කරලා ඊට පස්සේ තමයි ওই කැප්සියුල් එකේ එකකට පුරවලා අනිත් එකෙන් වහන්නේ. ඉතින් ඕක ඇත්තටම මැෂින්ස් වලින් සිද්ධ වෙන ප්‍රොසෙස් එකක්. ඉතින් මේක ඇතුළට බෙහෙත් දාන එකත් මේක ඇතුළෙන් බෙහෙත් එළියට ගන්න විදිහත් විශේෂ ක්‍රමයක් තියෙනවා. හරිද? ඉතින් අපේ WOP concept එකේ අපේ මේ data එකක් private කරාමත් method එකක් public කරාමත් उन्होंने प्रोसेस encapsulation किया कंडीशन अपे सिस्टम में कहती है कोड बाजने कराट पास अपे डेटा सह मेथड्स अभी पावीचीकरण विधि एलियट करने विधि मेनम प्रोसेस यदि अब इसर हट कथा करतकोट मे विधि क्लास कथागा एनकैप टेस्ट एक पब्लिक क्लास क्लास पब्लिक ඉතින් මම ඒකේ variables දෙකක් දානවා variables දෙක තමයි name සහ id number කියන එක. එතකොට මේ name කියන එකත් string එකක් මම id number එකත් string එකක් විදිහට තමයි මේ වෙලේ declare කරගෙන තියෙන්නේ. එතකොට අපි අපේ මේ විදිහට පිටත මොන හරි class එකක මේ වගේ variables දෙකක් declare කරගත්තට පස්සේ මම main method එක ලියන්න demo කියලා තවත් class එකක් හදාගන්නවා. අපි සාමාන්‍යයෙන් main methods ලියන්නේ අලුතෙන් හදාගත්ත ක්ලාස් එකක් ඇතුලේ සාමාන්‍යයෙන් දාන නම තමයි මේ ඩීමෝ කියන්නේ. ඉතින් මම අපේ main method එක ඇතුලේ ඔබ්ජෙක්ට් එකක් හදනවා මේ නේම් එක සහ ID එක ඉන්පුට් කරගන්න. එතකොට encap test කියන අපේ මෙන්න මේ ක්ලාස් එකේ හදන ඔබ්ජෙක්ට් 1 කියන අලුත් ඔබ්ජෙක්ට් එක මේ new කියන කීවර්ඩ් එක මම හිතනවා මේ ඔයාලට මතක ඇති කියලා කලින් වීඩියෝස් වල මම හොඳට පැහැදිලි කරා. එතකොට මේ තියෙන්නේ අපේ constructor එක. එතකොට මේක මම කලින් construct එකක් හදලා නැති නිසා මේක default construct කියන condition එකට යටතේ තමයි අපේ compiler විසින් run කරන්නේ. එතකොට කොහොමද මේකට values input කරන්නේ? object 1 කියලා මෙන්න මේ object එකේ නම දෙනවා. object 1 මේ dot එකේ තේරුම තමයි ඇතුලේ කියන්නේ. හැම වෙලෙම dot එකක් තියෙනවා නම් ඒ dot එක තෙක කියවද්දි ඇතුලේ කියලා කියවනවා. එතකොට object 1 කියන අලුත් object එක ඇතුළට name එක මෙන්න මේ name එකට දෙන්න ඕන value එක තමයි මොකක් හරි name එකක් ගහමුකෝ මම ගන්නවා අනුබොබ් කියලා අනුබොබ් කියන නම දෙන්න. එතකොට object 1 කියන එක ඇතුලේ තියෙන ID number එකට දෙන්න.
එතකොට මම ID number එකක් දෙනවා CE ඔන්නම value එකක් දෙනවා ID number එකට ඉතින් ওই තමයි සාමාන්‍යයෙන් අපි මුකුත් protections නොදා access modifiers නොදා සාමාන්‍ය විදිහට අපේ value එකක් in variable එකකට main class එකේදී object එකක් අදලා input කරගන්න විදිහ එතකොට මං කිව්වා අපි encapsulation වලදී ප්‍රධාන වශයෙන් කරන්නේ අපි data private කරන එකත් method public කරන එකත් කියලා. එතකොට අපි මෙන්න මේ data එක private කරොතින් මේ data දෙකම මම private කරනවා. private කරොතින් මොකද වෙන්නේ? එතකොට මෙන්න මේ විදිහට අපේ main class එකේදී මම ඔයාලට කලින් කිව්ව මතකදී ඒක කරපු class එකට විතරයි මේ data use කරන්න පුළුවන් කියන්නේ. එතකොට අපේ main method එකේ තියෙන පිට class එක. එතකොට පිට class එකකට බෑ මෙතන වෙනත් class එකක් ඇතුලේ තියෙන private data එකක් use කරන්න. එතකොට මං කිව්වා අපේ capsule එකට බෙහෙත් input කරන විදිහක් තියෙනවා. capsule එකෙන් බෙහෙත් එළියට යන විදිහක් තියෙනවා. බඩේදී තමයි capsule එක encap කරපු අර පිට plastic ආවරණය දිය වෙලා संयोगे बड़े इतिमेंशन कराट पास डेटा प्राइवेट कराट पास डेटा नेम सह आईडी वैल्यूज इनपुट करेटर सह सेटर फंक्शन අපි මේ සෙටර් කියන ෆන්ක්ෂන් එකෙන් තමයි අපි මේ ප්‍රයිවට් කරලා තියෙන වේරියබල්ස් වලට වැලියුස් සෙට් කරන්නේ. එතකොට මේ ගෙටර් කියලා තියෙන ෆන්ක්ෂන් එක යූස් කරලා තමයි අපි මෙතන ප්‍රයිවට් කරලා තියෙන මේ වේරියබල් එකට දීපු සෙට් කරන වැලියු එක ලබා ගන්න. ඉතින් ගෙටර් සෙටර් ෆන්ක්ෂන්ස් වලින් සිද්ධ වෙන්නේ ඕකයි. ඔවිත වැඩි ඩීප් ඉගෙන ගන්න දෙයක් නැහැ ගෙටර් සහ සෙටර් ෆන්ක්ෂන්ස් ගැන. ඉතින් කෝඩ් එක කියද්දි ඔයාලට හොඳට මේක පැහැදිලි වෙයි. තවත් දෙයක් කියනවනේ get සහ set functions වලින් අපිට මේ එක function එකක්. ඒ කියන්නේ අපි get function එක ගත්තා කියමුකෝ. ඒ function එකෙන් අපිට ඔක්කොම variables ටික එකපාර get කරන්නත් බෑ. ඔක්කොම variables ටික එකපාරට set කරන්නත් බෑ. එතකොට හැම variable එකකටම වෙන වෙනම එකින් එක තමයි variables set කිරීම සහ get කරන එක කරන්න ඕනේ. ඉතින් අපි බලමු කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එක දික් වෙන නිසා මම කෝඩ් එක ගහගත්තා. එතකොට මේ තියෙන සෙටර් ෆන්ක්ෂන්ස් දෙක, මේ තියෙන ගෙටර් ෆන්ක්ෂන්ස් දෙක. එතකොට අපි බලමු මේ දෙකේ මොනවද වෙන වෙනම වෙලා තියෙන්නේ කියලා. එතකොට public අපේ methods අපි කියවනේ publics විදිහට ලියන්නේ කියන්නේ. එතකොට public void return type එකක් නැති නිසා එතකොට මේකේ නම දාන්නේ set කියන keyword එකක් එක්ක අදාළ අපේ variable එකට ගැලපෙන විදිහට අපිට අඳුරගන්න පුළුවන් නමක් තමයි මෙතන දෙන්න ඕනේ. එතකොට set name මෙතන set id number අපිට කැමති නමක් දෙන්න පුළුවන් මේ මෙන්න මේ ටිකට අනිවාර්යෙන් set කියන keyword එක ඉස්සරහා තියෙන්න ඕනේ අපිට අඳුරගන්න පහසුයි. එතකොට set name කියලා අපි method එක declare කරනවා. අපි වරහන් ඇතුලේ දාන්න ඕන අපි මේ ඩික්ලෙයා කරන අදාළ වේරියබල් එකේ data type එකත් එක්ක ඒකට අලුත් නමක් දෙන්න ඕන මෙතනදී. ඕනනම් අපිට මේ නමම දෙන්නත් පුළුවන්. නමුත් අපි සාමාන්‍යයෙන් අලුත් නමක් තමයි දෙන්නේ. එතකොට string space අලුත් නමකි අලුත් නමක්. එතකොට new name කියලා තමයි මම මෙතනට දෙන්නේ. එතකොට මේ විදිහට තමයි setter function එක ලියන්නේ. एक ඇතුලේ data එක ලියන්නේ name equals new name කියලා. ඒ කියන්නේ මෙතන මේ තියෙන name එක සමානයි මෙතන මේ declare කරපු අලුත් නම. ඔන්න ඔහොම තමයි ඕක ලියන්නේ. ඉතින් ඊළඟට අපි ID number එක බැලුවොත් මේ විදිහටම තමයි public void set ID number වරහන දැම්මා string new ID කියලා දැම්මා වරහන දැම් සංගල වරහන open කරලා ID number කියන මෙන්න මෙතන මේ declare කරලා තියෙන variable එක මෙතන declare කරපු new ID එකට equals කියලා කියන්නේ. ඊළඟට getter function එක බැලුවොත් අපි public string මෙතන අදාළ value එක return කරන එකක් නේ අපි මේ function එකේදී කරන්නේ. ඒ කියන්නේ getter function එකේදී කරන්නේ ඇත්තටම main method එකට
මේ වැලියු එක රිටර්න් කරන එක නිසා මේක රිටර්න් ටයිප් එකේ මෙතඩ් එකක්. ඒ නිසා රිටර්න් කරන අවශ්‍ය data type එක date එකට අදාළ data type එක තමයි මෙතන දාන්නේ. public string මෙතන get කියන keyword එකත් එක්ක අදාළ මෙතන දාපු නමම ඒ විදිහට දානවා. මේක කරන්නේ ඇත්තටම functions අඳුරගන්න පහසු වෙන්න. ඉතින් return කරනවා අදාළ නම. ඊට පස්සේ public string get id number කියලා දෙනවා ඊළඟ date එක get කරන්න. ඉතින් මේක return කරනවා id number එක. ඉතින් මේකෙත් id number එක string නිසා මෙතන string කියන keyword එක ආවා. ඉතින් තව දෙයක් කියන්න ඕන මෙතන මේ අවස්ථා දෙකේදීම අපි return කරන තැනට දාන variable name එක මෙන්න මෙතන මේ private කරපු variable name එක වෙන්න ඕන. අපි මෙතනදී declare කරපු මෙන්න මේ නම නෙවෙයි මෙතනට දාන්නේ මෙතන private කරපු data එකේ නම තමයි අපි දාන්නේ. අපි සාමාන්‍යයෙන් මේකට නම් දෙකම සමානව දාන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන name නම් මෙතන name කියලා දාන්න පුළුවන්. එහෙම අවස්ථාවක් වුණත් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕක පැටලෙන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මෙතනත් name දාන්න පුළුවන්. මෙතන අර විදිහටම id ඔන්න ඔය විදිහට දාන්නත් හැකියාව තියෙනවා. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපි අපේ ප්‍රයිවට් කරපු වේරියබල් දෙකක වැලියුස් දෙකක් මේන් මෙතඩ් එකට ඉන්පුට් දෙන විදිහට හදා ගන්න නම් අවශ්‍ය කරන ගීටර් සහ සෙටර් ෆන්ක්ෂන්ස් ක්‍රියේට් කරගන්නේ. ඉතින් මේකත් එක්කම බලමු අපි මෙන්න මේ සෙටර් ගිටර් ෆන්ක්ෂන්ස් වලින් මේ get කරපු set කරපු values කොහොමද main method එකේදී input කරගන්නේ මේකට අලුත් values ටිකක් කියලා. ඉතින් වීඩියෝ එක දික් වෙන නිසා මම මේකේ code එක ගහගත්තා. public static void main එතකොට මම මේක අලුත් class එකකට දාන්නම්. class demo එතකොට මම මේ demo කියන class එකේ තමයි මගේ මේ main method එක ලියාගෙන යන්නේ. ඉතින් public demo class එකේ මෙන්න මේ විදිහට මම මගේ main method එක ලියලා ඒකේ අලුත් object එකක් හදනවා encapsulation test එකට. මොකද මෙන්න මේ class එකේ තියෙන encapsulation test එකට කියන එකට object 1 කියලා අලුත් object එකක් හදනවා. एक encapsulation test के ने construct के through तमाय build करने ये तो कटा make object one किया ना मैंने make कटा values input करेगा नॉन ये तो कटा में तो ना set name किया ला मैंने में values set करे पु function ने का call करान दो ना object one ने का ऐतुले टा set name किया ना function ने का call कर लेती है में तो ना object one किया ने कटा set id number किया ना function ने का call कर लेती है ඔන්න ඔය විදිහට තමයි setter සහ getter function තියෙන private කරපු data දෙකක් main method එකේදී values input කරන තත්ත්වයට හදාගන්න. ඉතින් මම මේකට නමක් දානවා command කියලා. එතකොට යාගේ id නම් එක phd මෙන්න මේ වගේ මොන හරි value එකක් දෙනවා එයාගේ id නම් එකට. ඔන්න ඔය විදිහට තමයි getter සහ setter functions use කරලා අපේ program එක code කරගන්නේ. ඉතින් encapsulation ගැන මම හිතන ඔයාලට තේරෙන්නේ නැති කියලා මම ඔයාලට theoretically practically සහ coding විදිහට example ගැන කියලා දුන්නා. encapsulation ගැන මට දැනට ඔයාලට කියලා දෙන්න තියෙන්නේ මෙච්චරයි. අපි ඉස්සරහට අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.